නිදිමතයිද? විටාබර දවසකට පස්සේ හොඳට වොෂ් එකක් හැම දාලා ඇඳට ආවම දැනෙන සනීපේ වෙන කිසිම දෙයකින් ගන්න බෑ නේද? ඉතින් එහෙම සනීපට ඉන්න ගමන් අපි බලමුද ඇයි අපිට නිදිමත එන්නේ, ඇයි අපිට නිින්ද ඕනි වෙන්නේ කියලා. ඇත්තටම නිින්ද කියන්නේ දීර්ඝ දවසකට පස්සේ ගන්න පොඩි විවේකයක් විතරක්ම නෙවෙයි. ඒක අපේ ශාරීරික සහ මානසික යහපැවැත්මට අත්‍යවශ්‍යම දෙයක්. අපි බලමු නිින්දදි මොකද වෙන්නේ කියලා. දැන් නිදා ගන්නවා වැඩේ කියලා කවුරු හරි කියනවා නම් එහෙම නිින්ද ශරීරයට කොච්චර වැදගත්ද යද්දි කියලා පෙන්වන්න එයාලටත් මේ වීඩියෝ එක යවන්න. දවස 30 මහන්සි වෙච්ච ශරීරය අලුත් වැඩියා කරන්නේ මේ නිින්දදී. ඒ වගේම අපේ මතකය ඒකාබද්ධ වෙන්නේ, ඒ කියන්නේ කන්සොලිඩේට් වෙන්නේ මේ නිින්දදී. ඒ හින්දම තමයි අපි විභාගයකට එහෙම ගොඩක් පාඩම් කරනවා නම් නිින්දත් ඒ වගේම වැදගත් කියලා කියන්නේ. මොකද අපි ගොඩක් මහන්සියෙන් පාඩම් කරන දේවල් හරියට මනස ඇතුලේ ඒකාබද්ධ වෙන්නේ මේ නිින්දේදී. ඒ වගේම අපේ හැඟීම් නියාමනය වෙන්නේ නිින්දේදී. ඒ කියන්නේ අපේ ඉමෝෂන්ස් හරි විදිහට රෙගියුලේට් වෙන්නේ නිින්දේදී. ඇත්තටම කිව්වොත් මේ නිින්ද කියන්නේ ශරීරයයි මනසයි එකට ටියුන් කරනවා වගේ හරිම ලස්සන සංසිද්ධියක්. දැන් අපි බලමු ස්ලීප් සයිකල් එක, ඒ කියන්නේ නිින්දි චක්‍රය ගැන. මේ ස්ලීප් සයිකල් එකේ ප්‍රධාන අවස්ථා ගැන අපි මීට කලින් කරලා තියෙන සිහින වීඩියෝ එකෙත් මම පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපිට සිහින පේන්නේ ඇයි කියලා මම ඔයාලට කියලා දුන්නේ. ඒ වීඩියෝ එකෙත් අපි මේ ගැන කතා කළා. ඒ වීඩියෝ එක ගත්තා නම් මේකට පස්සේ බලන්න. අපි මේකෙදී ඊට වඩා චූටි දෙයක් කතා කරමු. අක්ෂ චලනය අනුව අපේ නිදි චක්‍රය ප්‍රධාන අවස්ථා දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ රැපිඩ් අයි මූවමන්ට් REM REM. මේ රැපිඩ් අයි මූවමන්ට් සහිත අවස්ථාව සහ රහිත අවස්ථාව කියලා. ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් නන් REM සහ REM කියලා. මේ අවස්ථා දෙකේදී වෙන වෙනම අපේ ශරීරයට අත්‍යවශ්‍යම දේවල් රැසක් සිද්ධ වෙනවා. අපි දැන් ඒක බලමු. මුලින්ම එන්නේ නන් REM කියන අවස්ථාව. ඒ කියන්නේ වේගවත් ප්‍රචාරණ රහිත අවස්ථාව. නිින්දේ අවස්ථාවේදී වෙන වැදගත්ම දේ තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීම. ඒ කියන්නේ ලෙඩ රෝගවලට මුහුණ දෙන්න, ලෙඩ රෝගවලින් වැළකී සිටින, ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්න අපේ තියෙන ඉමුනිටි එක වැඩි කිරීම සිද්ධ වෙන්නේ මේ වෙලාවේදී. ඒ නිසා තමයි අපි අඩුවෙන් නිදාගත්තම අපි ඉක්මනටම ලෙඩ රෝගවලට දුර්වල වෙන්නේ. මොකද නිින්දේ තමයිනේ අපේ ප්‍රතිශක්තිය වර්ධනය වෙන්නේ. ඉතින් ප්‍රතිශක්තිය අඩු වුණාම අපි හරියම ඉක්මනට අසනීප වෙනවා. මේ නන් REM අවස්ථාවේදීම වෙන තවත් වැදගත් සිද්ධි දෙකක් තමයි සිරුරේ තියෙන පටක අලුත් වැඩියා වීම සහ අස්ථි සහ පේශේ වර්ධනය වීම සිදුවීම. ඊට පස්සේ එන්නේ REM අවස්ථාව. ඒ කියන්නේ වේගවත් අක්ෂ චලන සහිත අවස්ථාව. මේ අවස්ථාවේදී අපේ මොළය හරියම ඇක්ටිව්, ඒ කියන්නේ හරියම ක්‍රියාශීලී. මම සිහින ගැන කරන වීඩියෝ එකේදී කියනවා වගේ මේ අවස්ථාවේදී තමයි අපිට එක එක විදිහේ හීන පේන්න ගන්නෙ. මේ අවස්ථාව හරිම විචිත්‍ර අවස්ථාවක්. ඉතින් අපි නිදා ගන්න පෑ ගන්න අතරත මේ නන් REM සහ REM කියන අවදි දෙක නැවත නැවතත් රිපීට් වෙවි තමයි මේ නිින්ද සයිකල් එක යන්නේ. ඒ කියන්නේ මේ ස්ලීප් සයිකල් එක ආයෙ ආයෙම රිපීට් වෙවි අපේ නිින්ද පුරාම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මුළු රෑ පුරාවටම අපි නිදා ගන්න අතරේ අපේ ඇඟේ සිද්ධ වෙන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍යම ගොඩක් වැදගත් ක්‍රියාවලි ටිකක්. ඔයාලා දන්නවද දවසේ මුළු පැය 24 පුරාම අපේ ඇඟ ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි රිද්මයකට කියලා. ඒ රිද්මයට අපි කියනවා සකැඩියන් රිද්මය කියලා. ඉතින් නිින්දදීත් මේ සකැඩියන් රිද්මය ක්‍රියාත්මක වෙනවා. නිින්ද සහ අවදි වීම කියන එක තීරණය වෙන්නේ අපේ ඇඟ ඇතුළෙම තියෙන අභ්‍යන්තර රොලෝසයකට අනුව, ඒ කියන්නේ ඉන්ටර්නල් ක්ලොක් එකකට අනුව. අන්න ඒක තමයි නිින්දදී ක්‍රියාත්මක වෙන අපේ සකැඩියන් රිද්මය. මේ රිද්මයට බලපාන ප්‍රධානම සාධකය තමයි ආලෝකය. ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට අපි කියන්නේ නිදාගනින්දී ආලෝකය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි නිදා ගන්න ඕනේ මද ආලෝකයක් තියෙන හරිම සන්සුන් පරිසරයක. එහෙම නැත්නම් අපේ මේ බයොලොජිකල් ක්ලොක් එක හරියට වැඩ කරන්නේ නැහැ. එතකොට අපිට සුවබර නිින්දක් ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට නිදා ගන්න කලින් අපි පාවිච්චි කරන ඩිවයිස් වලින් එහෙම ඈත් වෙන්න කියලා කියන්නේ ඒකයි. මොකද ඒ ඩිවයිස් වලින් එන ආලෝකය අපේ නිින්දට බාධා ඇති කරනවා. දැන් තමයි වැදගත්ම දේ තියෙන්නේ. ඒ කියන්නේ නිින්ද මදිකම නිසා, ඒ කියන්නේ අඩුවෙන් නිදා ගැනීම නිසා අපිට වෙන දේවල් මොනවද කියලා.
ඇත්තටම හරියට නිදාගත්තේ නැතුනම නිින්ද අඩුකම හින්දා අපිට වෙන බලපෑම මොනවද? ඒ කියන්නේ කම්මැලිකමක් ඇති වෙනවා, මහන්සි ගතිය දැනෙනවා. අන්න ඒ වගේවට වඩා ගොඩක් බරපතල දේවල් අපේ ඇඟට සිද්ධ වෙනවා නිින්ද අඩුකම හින්දා. ඒ අතරින් අපිට සිද්ධ වෙන දරුණුම හානිය තමයි අපේ ප්‍රතිශක්තිය දුර්වල වෙන එක. මොකද ප්‍රතිශක්තිය කියලා කියන්නේ අපිට එදිනදා ජීවිතය ගත කරන්න පවා නැතුවම බැරි දෙයක්. අපි සාමාන්‍යයෙන් ජීවිතය ගත කරද්දී අපි දවසකට දසදහස් ගණනක් විෂ බීජත් එක්ක සටන් කරනවා. අපිට ඒක දැනෙන්නේ නැති වුණාට අපේ ඇඟ ඇතුලේ ඒ වෙන ලොකු ක්‍රියාවලියක් වෙනවා. සරලවම ඒ ක්‍රියාවලියට අපිට කියන්න පුළුවන් ප්‍රතිශක්තිය කියලා. ඉතින් ප්‍රතිශක්තිය දුර්වල වුණොත් මොකද වෙන්නේ? අපේ මේ එදිනදා ජීවිතයේදී අපිට හම්බ වෙන හැම විෂ බීජයකින්ම අපිට ලෙඩ රෝග හැදෙනවා. ඉතින් අපි නිදි මරාගෙන නිින්දක්වත් ගන්න නැතුව මහන්සිලා වැඩ කළා කියලා එතකොට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපිට ලෙඩ රෝග හැදෙනම ඊට වඩා ලොකු කාලයක් අපිට නාස්ති වෙනවා. ඒ වගේම මම දැන් ටිකකට කලින් පැහැදිලි කරපු නිින්දද සිද්ධ වෙන කාරණා එකක්වත් අපිට නිින්ද අඩු වුණොත් හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මතකය හරියට ගබඩා වෙන්නේ නැහැ. අස්තිහා පේශී වර්ධනය හරියට සිද්ධ වෙන්නේ නැහැ. අපගේ මනසේ ඒකාකාරී බව හරියට රඳා පවතින්නේ නැහැ. ඒ වගේ ගැටලු ගොඩක් ඇති වෙනවා. ඉතින් ඒක තමයි හැමතිස්සෙම මේ සබඳතාවයේ නීතියක් තියෙන්නේ. හැමදේම සමබර වෙන්න ඕනේ කියලා. අපි මහන්සියලා වැඩ කරන්න ඕනේ තමයි. ඒ වගේම අපිට මහන්සිය වෙන උදව් කරන අපේ ඇඟට අපේ මනසට අපි අනිවාර්යෙන්ම විවේකයක් ලබා දෙන්න ඕනේ. සබඳතාවම හැමදේකම අපිට දකින තියෙන සමබරතාවයේ වගේම අපේ මේ වෙහෙසකර ජීවිතයේත් අපිට ඒ වගේ සමබරතාවයක් පවත්වා ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ මහන්සිනා වගේම අපේ ඇඟට විවේකයක් දෙන්න පුළුවන් නම්, ඒ හැමදේම ලස්සනට බැලන්ස් කරගෙන අපිට පුළුවන් අපි හිතනවටත් වඩා ලස්සන ඉලක්කවලට හරිම ඉක්මනට ළඟා වෙන්න. තවත් මේ වගේ අලුත් දෙයක් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න.